දැන් මේ පත් කරන පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ මේ ප්‍රජා අනුශාසන කමිටුවේ ලස්සන නම හැබැයි මොකද්ද ඇත්ත හරමන දැන් මේ මැතිවරණයට නාම යෝජනා දීලා තියෙන අපේක්ෂක වේ දැන් මේ 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 ලස්සන නමක් තියෙන කමිටුවට කාවද දන්නේ ඒ හැයද ඒතොර ඒගොල්ල කොහොමද අපක්ෂපාතීව මුදල් වෙන් කරන්නේ නොඑක් ව්‍යාපෘති වලට ඒගොල්ලොත් තරම් කරනවා වෙන ඇත් තරම් කරනවා එතකොට මෙතන තියෙනවානේ කාටත් පේන ගැටුමක් තියෙනවා. කවුද මේව පත් කරන්නේ? ආණ්ඩුකාරතුමා. කවුද ආණ්ඩුකාරතුමා කියන්නේ? ආණ්ඩුකාරතුමා කියන්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයා. එතකොට ජනාධිපතිතුමා වක්‍ර ආකාරයකින් ආණ්ඩුකාරවරයා හරහා මේව පත් කරනවා. ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු දිහා බැලුවාම බැලූ බැල්මටම පේනවා ඒ ඇතම් පළාත් ආණ්ඩුකාරවරු පහුගිය මහමැතිවරණයට තරඟ කළා පක්ෂ නියෝජනය කරමින් පෙරදිච්ච අය. තවත් අය ආසන සංවිධායකවරු. ඉතින් ඔවුන් දේශපාලන ඉවත් වෙලා ඉන්න පිරිසක් ලෙස හඳුනා ගැනීම මම හිතන්නේ කිසිසේත්ම සාධාරණයි කියලා. මේක සම්පූර්ණ නීති විරෝධී අතිශයින් පක්ෂග්‍රාහී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ නෙමෙයි මේකට අපි උසාවියනවා. මම ගාව හැන්ද තියනවා නම් හැන්දෙන් මම යහමින් බෙදා ගන්න තත්ත්වයක් නෙමෙයි. මේ හැන්ද තියන්නේ ආණ්ඩුවේ වැඩි කල නැහැ. තව මාස කිහිපයකට හැන්ද තියන්නේ ආණ්ඩුවේ. ඉතින් යහමින් බෙදා ගන්න වැඩපිළිවෙළ. සම්පූර්ණ නීති විරෝධී මේ මේ මේක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් නේ මේ තීරණ ගන්න අය. මැතිවරණයකට පෙනී සිටිනවා. ඒතොර ඒගොල්ලන්ට විරුද්ධව තව අපේක්ෂන් පෙනී සිටිනවා. ඒතොර මැතිවරණය තරඟ කරන එක පුද්ගලයෙක් තමයි තීරණ ගන්නේ මේ ඉඩම් බෙදා දෙන එක වෙන නොයෙක් දේවල්. ඒක කරන්න බෑ අපේ නීති අරදී කිසියෙත් කරන්න බෑ. මේක දේශපාලන තලයේ පා. ඒතොර මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් කාර්යභාරයක් තියෙනවා. මේකට ඉඩ දෙන්න බෑ.